පහුගිය කාලේ ජනාධිපති මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි තීන්දුවක් ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ජයග්‍රහණය කරන්න අපි කොන්දේසි විරහිතව අපි උදව් කරනවා කියලා. බුදුමාට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන්න කලින් පළවෙනි මංගල රැළියේදී අපේ නිවසට සනසුමට ඇවිල්ලා අපි සියලු දෙනාත් සමඟ සාකච්ඡා කරලා පක්ෂයේ ඉහළ මට්ටමින් මොන විදිහට අපි සාකච්ඡා කළත් අවසානයේ තුමා මේ සනසුම නිවසට ඇවිල්ලා අපි එතුමාට ප්‍රතිඥාවක් දුන්නා. අපි අනුරාධපුරයේ අභිගව ඡන්ද මෙච්චර තියෙනවා, ඒ ඡන්ද ලක්ෂම ලබා දෙනවා කියලා. ඒ වගේම අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ දෙපිට වේදිකාවේදී මම වේදිකාවේ නැගලා කතා බහ කරලා කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ලක්ෂ 17ක් තියෙනවා, මේ ඡන්ද ලක්ෂ 17ම එකක්වත් නැර අපි ලබා දෙනවා කියලා. ඒ අනුව ඡන්ද ලක්ෂ 50යි ඒගොල්ලන්ගේ, අපේ 17යි, තවත් දෙකක් වැඩි වෙලා ඡන්ද ලක්ෂ 79ක් බවට පත් වුණා. අපට අවශ්‍ය කරේ ගෝඨාභය මහත්තයව ජයග්‍රහණය කරන්න. ඒ වෙනුවෙන් කවුරු හරි සන්තෝෂ වෙනවා නම් අපි තමයි මේ කරේ කියලා අපි ඒ ගෞරවය ඒගොල්ලන්ට දීලා ඉන්නවා. දැන් පහුගිය දවස්වල සමහරු කිව්වනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොනවද කරේ වගේ කියලා. අපිට අවශ්‍ය කරන්නේ ගෞරවය නෙමෙයි, අපට ඒ වෙලාවේ අවශ්‍ය කරේ රට වෙනුවෙන් ඒ තීන්දුව හරියාකාරව ක්‍රියාත්මක කරන්න සියලු දෙනාම එකතු කරන මේ ගමන යන්න අපට උවමනාව තිබුණේ. එහෙම නැත්නම් අපි තමයි ගෝඨාභය මහත්තයගේ අයිතිකාරය කියලා අවසානයේ කියාගන්න මේ අපට උනේ. ඒ නිසා හෙට දිනේ අපි තුනෙන් දෙකේ බලයක් ඉල්ලන්නේ මොකක් වෙනුවෙන්ද? අපි තුනෙන් දෙකේ බලයක් ඉල්ලන්නේ මේ රටේ අනාගතය සුභවාදී කරන්න, රට ශක්තිමත් කරන්න, මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, මේ රටේ නීති රීතිවල තියෙන අඩු ටික හදන්න, නරක ටික අයින් කරන්න, හොඳ ටික එකතු කරන්න, ලෝකෙත් එක්ක මේ රට ඉස්සරහට ගෙනියන්න තමයි අපි තුනෙන් දෙකේ බලයක් ඉල්ලන්නේ. අපි මේ තුනෙන් දෙකේ බලෙන් ශ්‍රී ලංකාවේ තමයි මේක කරන්න කියලා අවසානයේ ගෞරවයක් බලාගෙන නෙමෙයි අපි මේක කරන්නේ. හැබැයි අපිට අවශ්‍යයි රට හදන්න පුළුවන් නායකයෙක් අපටපත් වුණා. ඒ නායකයව බලයටපත් කරගත්තා. දැන් අපිට අවශ්‍ය එතුමාට සියලු වගකීමම දීලා අපි මේකෙන් පැත්තකට වෙන්න නෙමෙයි, එතුමාට ඉතුරු ටික කරන්නත් තුනෙන් දෙකේ බලයක් අරන් දීලා අපේ දරුවන්ගේ අනාගතය සුභවාදී කරන එක තමයි අපි දැන් බලාපොරොත්තු වෙන්නේ. අපට මනා ප්‍රශ්නයක් නෑ. අපට අපේ පාඩේ බවට පත්ලා තියෙන මොකද්ද? තුනෙන් දෙකේ පාර්ලිමේන්තුව අපෙන් හතක්. දැන් ඔබතුමාලා හැමෝම දන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට 9 දෙනෙක් තේරිපත් වෙනවා. මේ 9 දෙනාගෙන් 5ක් අපේ කඳවුරේ, 4ක් විපක්ෂේ. දැන් අපේ සැලසුම මොකද්ද? අපේ සැලසුම 7 බවට පත් කරන්න මේ 5. එහෙනම් තව අපි දෙන්නෙක් වැඩිපුර අපේ කඳවුරට බලයට ගේන්න තමයි අපේ අරමුණ තියෙන්නේ. ඒ තුනෙන් දෙකක් හදන්න. දැන් ඔබතුමාලාත් රැට රූපහිනේ බලනකොට හැමෝගෙම කඩේ තියෙන තුනෙන් දෙක තුනෙන් දෙක. දැන් තුනෙන් දෙක තුනෙන් දෙක කියලා කිව්වට තුනෙන් දෙක හදනවද? ඒකට වැඩපිළිලක් තියෙන්න ඕනේ. දැන් අපි ගාව වැඩපිළිලක් තියෙනවා. අපි කියන්නේ මන්තුරු පහක් බවට පත් කළා නම් අපේ කඳ උර මේ මාස එකහමාර වගේ කාලය තුල තවත් අපේ කඳ උර ශක්තිමත් කරන්න ඒ සියලු දෙනා එකතු කරගෙන අපි 5 දෙනෙක් වෙනුවට 7 දෙනෙක් අනුරාධපුරේ පාර්ලිමේන්තුව යවන එක තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. මොකද දැන් තියෙන සංඛ්‍යාලය ගණන් එක ගත්තාම ලක්ෂ 69ක් කියලා කියන්නේ අපිට මන්තුරු 125ක් වද ගන්න පුළුවන්. හැබැයි තව 25ක් අපට ඕනේ 150ක් කරගන්න. ඒ 25 නිකන්පත් වෙන්නේ නැහැ. ඒ 25 ඉබේපත් වෙන්නේ නැහැ. ඒකට වැඩපිළිලක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ අනුරාධපුරයේ අපි ගාව තියෙන ඡන්ද ලක්ෂ 3 මාරට තව අපි 40,000ක් 50,000ක් එකතු කරගත්තොත් අපිට නිකම්ම පුළුවන්කම තියෙනවා තව දෙන්නෙක් අපේ කඳ උරෙන් පාර්ලිමේන්තුව යවන්න. අපි 25න් දෙකක් පුරවලා දුන්නොත් අනිත් අයත්ෙන් තව කීයද? 23යි. හැම දිස්ත්‍රික්කයෙන්ම එක මන්ත්‍රීවරයෙක් ගන්න වැඩි කරගත්තොත් අන්න අපිට පුළුවන්කම තියෙනවා 150 තුනෙන් දෙකේ පාර්ලිමේන්තුවක් හදාගන්න. එහෙමනම් අපේ මේ වෑයම තමයි ඒ තුනෙන් දෙකට අපෙන් හතක් කොහොමද පාර්ලිමේන්තු යවන්නේ කියන කාරණා. අපි ඔබතුමාලාන් ඉල්ලන එක දෙයක් තියෙනවා. දැන් පහුගිය කාලේ අපි කඳවුරු කීපෙක හිටියන්නේ. මේක ඇත්තනේ. අපි දැන් අදවත් මේක අමුවට කතා කරගන්න බෑ නේද? අපි හැමදාම මේක හංගයන් ඉදලා වැඩක් නැහැ. අපි ඇත්ත කතා බහ කරන්න ඕනේ.
අපි පහුගිය මැතිවරණවලදී දේශපාලන වශයෙන් අපේ හැමෝගෙම මහගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුණත් එවකට තිබිච්ච තත්ත්වයන් උඩ තවත් පක්ෂයක් නිර්මාණය වෙනවා පොදු ජන පෙරමුණ. හැබැයි මේ පොදු ජන පෙරමුණෙන් මහගෙදර වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. බුදුමාන පදක චමල් රාජපක්ෂ මැතිතුමාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා ඇහුවා මොකද්ද කිව්වේ? මගේ මහගෙදර එතන, මගේ ආරම්භය එතන. හැබැයි අලුත් පක්ෂයක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙමනම් හැබැයි දැන් අලුත් පක්ෂයක් නිර්මාණය වුණත් අපි ආයෙ පාරක් එක කඳවුරකට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කියන සන්ධානය තුළ අපි හැමෝම අපි අපේ අනන්‍යතාවයන් තියාගෙන ශක්තිමත්ව රට ඉදිරියට ගෙනියන්න පුළුවන් සන්ධානයක් අපි නිර්මාණය කරලා තියෙනවා. එහෙමනම් දැන් අපිට වාදභේද වැඩක් තියෙනවද? දැන් අපිට වාදභේද වැඩක් නැහැ. එදා ඔබතුමාට මතක ඇති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට නොයෙකුත් නම් කියලා බැන්න. හැබැයි අද එතුමා කවුද මේ සන්ධානේ? එතුමා මේ සන්ධානේ සභාපතිවරයා. හැබැයි දැන් මේ නායකයෝ අතර මේ කිසි වෙනසක් නැහැ. හැබැයි සමහර වෙලාවට තමන්ගේ මනාපකොට බේරගන්නයි නොයෙකුත් දේවල් වෙනුවෙන් තාමත් අපි මායිම් බැඳගෙන බැඳි හදාගෙන ඉන්නවා. හැබැයි මේකෙන් අනුරාධපුරයට ප්‍රතිඵලයක් තියෙනවද? අනුරාධපුරයට ප්‍රතිඵලයක් ගන්නම් අපි හදපු එක සන්ධානය විදියට හැමෝම නවත වතාවක් එකම කඳවුරක් විදියට එකම කණ්ඩායමක් විදියට ශක්තිමත්ව නැගිට්ටොත් තමයි අපිට අනුරාධපුරයේ නැගිට්ටවන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපේ රටේ තියෙන්න පුළුවන් කඳවුරු දෙකයි. ඒ කඳවුරු දෙක තමයි ගෝඨාභය මහත්තයත් එක්ක රට හදන කණ්ඩායම එක් කණ්ඩායමක්, රට හදනට විරුද්ධ කණ්ඩායම තව කණ්ඩායමක්. දැන් අපි අතරේ නිල් පාට, කොළ පාට, කහ පාට, රතු පාට එහෙම ભેදයක් තියෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි අපේ පක්ෂ අනන්‍යතාවය තියාගෙන ඒ වෙලෙත් අපි කරන්න උවමනා තියෙනවා. අපි මීට කලින් අපි රට රූපවාහිනිය බලනකොට අපි විනාඩි 15ක් විතර රටේ රාජ්‍ය නායකයව දැක්කා. අද අපි දකින්නේ නේද? ඇයි දකින්නේ නැද්ද? අද තමයි රටේ රාජ්‍ය නායකයා ජනාධිපතිකම හරියට කරන්නේ. ඒ මොකද වෙනද රාජ්‍ය නායකව ගත්තාම අවුරුදු තියෙන දවස් 365යි. දවස් 200ක් විතරම ඉන්නේ කොහෙද? උත්සවවල. උත්සවවල හිටියාම ඉතුරු දවස් 165 පොයයි නිවාඩු ගියපුවාම රටේ රාජ්‍ය නායකයාට රට පාලනය කරන්න වෙලාවක් ලැබිලා තියෙනවද? හැබැයි අපි රට රූපවාහිනිය බලනකොට අපේ නායක රූපවාහිනිය දැක්කම අපි බොහොම සතුටු වෙනවා. හැබැයි රටට වැඩක් වෙලා තියෙනවද? ඒ නිසා තමයි ගෝඨාභය මහත්තයා පාර්ලිමේන්තුවේ අපේ සම්මානවලදී මොකද එතුමා කිව්වේ? මට වැඩ කරන්න තියෙන කාලෙක් වැඩි කාලයක් වෘත්තිය අරගල වෙනුවෙන් උත්තර හොයන්න වෙලා තියෙනවා. ඒ නිසාම රට පාලනය කරන ප්‍රතිපත්තියෙන් කාර්යමට කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ලේකම්වරුන්ට බලය බවරුවා තමන්ගේ ශේෂ්ඨයේ වෘත්තිය සම්බන්ධව පස්ස ටික ලේකම් මහතුරු බාර ගන්න ඕනි කියලා. ඇයි එතුමා එහෙම කිව්වේ? එතුමා අපි බලාපොරොත්තු වෙන විදිහට ප්‍රතිරූපය ගොඩනගන්න හදන නායකෙක් නෙමෙයි. එතුමාට අවශ්‍ය කරන්නේ ජනාධිපති කමෙන් හැබෑවට මේ රට පාලනය කරන්න අවශ්‍ය කරන නීති රීති සකස් කරන්න, වෙනස් කරන්න, අලුත් කරන්න, ප්‍රතිපත්ති හදන්න, අර ජනප්‍රියතාවට එහා ගිහිල්ලා රට නිර්මාණය කරන්න නිර්මාණාත්මක නායකයෙක් තමයි ගෝඨාභය මහත්තයා බිහි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි හැමදාම රට රූපවාහිනියේ නැහැ, හැමදාම තැන් තැන්වල නැහැ. හැබැයි එතුමා කළ යුතු රාජකාරිය හරියට කරනවා කියන එක අපට පේන්න තියෙනවා. එහෙමනම් අපි ගෝඨාභය මහත්තයාට පාර්ලිමේන්තුවක් හදලා දෙන්න ඕනේ කොහමද? කන්දපට උස මහත්තයන කට්ටිය පාර්ලිමේන්තුවවලද? නිකම්ම ඔළු ගෙට්ටියක් පාර්ලිමේන්තුවවලද? අපි යවන්න ඕනේ එතුමාගේ ප්‍රතිපත්තිත් එක්ක, එතුමාගෙත් එක්ක වැඩ කරන්න පුළුවන් පිරිසක් තමයි අපි යවන්න ඕනේ කම තියෙන්නේ. හැබැයි දැන් මේ කාරණේ හැමෝම දන්න නිසා දැන් හැමෝම කෝටගේ වෙලා. දැන් කෝටගේ නවන කවුරුත් නැහැ. දැන් හැමෝම මම කෝටගේ, මම කෝටගේ. හැබැයි දැන් ගෝඨාභය කියලා නම කියන මිනිසුද ගෝඨාභය වෙන්නේ? එහෙම නැත්නම් ගෝඨාභය ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති අනුගමනය කරන ඒ ප්‍රතිපත්තිත් එක වැඩපිළිවෙළත් එක ඉස්සරහට යන්න පුළුවන් පිරිසක්ද අද ගෝඨාභය මහත්තයත් එක්ක අපි රට හදන්න පාර්ලිමේන්තුවේ යවන්නේ? අද මේක ඔබතුමාලා තීන්දුව කරන්න ඕනේ. දැන් අපි දැක්කා රංජන් රාමනායක පාර්ලිමේන්තුවේ වෙලා වෙච්ච විනාශය දැක්කා නේද? පාර්ලිමේන්තුවත් ඉවරයි, නීතිඥයොත් ඉවරයි, නඩුකාරයොත් ඉවරයි,
පවුල් ජීවිතත් ඉවරයි, රටත් ඉවරයි, සේරම ඉවරයි නේ. ඒ මොකද වගකීමක් දරන්න බැරි කෙනෙක්ට අනවශ්‍ය වගකීමක් ලැබුණාම එතන වෙන අවුල තමයි අපි දැක්කේ. එහෙනම් මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කවුද? මම හැම විටම කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ දේශපාලඥයෝ. දේශපාලඥයෝ තමයි පාලනය කරන්න ඕනකම තියෙන්නේ. ඒ අයගෙත් ඉන්න වැඩි මිනිස්සු, ඒ අයගෙත් නොගැලපෙන කට්ටිය. හැබැයි ඒ අයව ගෙදර තියලා ගැලපෙන දේශපාලඥයෝ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනකම තියෙන්නේ. අපි වෘත්තිකයන්ට විරුද්ධ කතාවක් නෙමෙයි මේ කියන්නේ. වෘත්තිකව ඉන්නෝ නේදන්වල. දැන් නිකන් හිතන්නකො, දොස්තරකින් වැඩිම සේවයක් ගන්න පුළුවන් දොස්තර දොස්තරගේ ජොබ් එක කරොත්ද? දොස්තර දේශපාලනය කරොත්ද? ඈ සින්දු කෙනෙක් කෙනාගෙන් වැඩියෙන් සේවයක් කරගන්න පුළුවන් සින්දු කිව්වොත්ද? දේශපාලනය කරොත්ද? දේශපාලකකින් වැඩි සේවයක් කරන්න පුළුවන් දේශපාලකයා වෙන ජොබ් එකක් කරොත්ද? දේශපාලකයා දේශපාලනය කරොත්ද? මේක මේ අමුතු තර්කයක් නෙමෙයිනේ. බොහොම හොඳට අපිට පේනවා අද මේ රටේ අපට අවශ්‍ය කරන්නේ නියම දේශපාලඥයෝ ටිකක්, හැබෑව නායකයෙක් වෙන්න පුළුවන් පිරිසක් තමයි අපි පාර්ලිමේන්තුවේ තියාගන්න ඕනකම තියෙන්නේ. ඒ නිසා ඒකට ගැළපෙන කණ්ඩායමක් තමයි අපි අනුරාධපුරනුත් පාර්ලිමේන්තුවේ යවන්න ඕනේ. අද සමහරලාවට ගෝඨාභය මහත්තයා ගස් කපන්න එපා, ගස් වවන්න කියනවා. සමහරු කියනවා ගස් ටික කපන්න කියලා. අපි දැක්ක පුත්තලම් පැත්තේ රජයේ නිලධාරීන්ව ආණ්ඩුව ආරක්ෂා කරනකොට ඒ පුත්ගලයා මොකද කියන්නේ? නෑ මං කොහොමත් මේක කරනවා. يعني ගෝඨාභය මහත්තයා ක්‍රමයකට මේ රට පාලනය කරන්න උත්සාහ කරනකොට තවත් කණ්ඩායමක් ඉන්නවා ඒ කකුලෙන් ඇදලා ඒ වැඩේ ගෝඨාභය මහත්තයා ක්‍රමවේදෙන්නේ නැතුව අර පරණ පුරුදු ක්‍රමවේදෙටම අර තක්කඩිගම අර බලය පාවිච්චි කරන එක මේ ටික කළ කරන්නේ. අපි දැක්ක ගෝඨාභය මහත්තයා හැම විටම උත්සාහ කරේ මොකද්ද? නීති ආරක්ෂා කරගනිමින් හැමෝටම එක නීතියක් කියන දේ විශ්වාස කරමින්, හැමෝටම එක නීතියක් කියන එක ප්‍රායෝගිකව ඔප්පු කරමින් මේ වැඩේ කරන්න ඇද ගෝඨාභය මහත්තයා හදන්නේ. ගෝඨාභය මහත්තයත් එක්ක අපි හරියට මේ රට පාලනය කරන්න පුළුවන්කම තියෙනවා, වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා, නිවැරදි කරන්න පුළුවන්කම තියෙනවා.